රජකාරී කටයුතු සඳහා දුම්රියකින් දිනකට මගෙන් 3000ක පමණ පිරිසක් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ඔස්සේ කොළඹට පැමිණෙන අතර එම මාර්ගයේ දුම්රිය ගමන් වාර 80ක් ක්‍රියාත්මක වනවා. TFM මගේ 78ට වඩා වැඩි කැලින් වේවි. ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂිතම වේවි සබන්. Welcome to Cinema Life, South Asia's biggest entertainment hub where awe awaits. ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 60ක් ක්‍රියාත්මක වන අතර එම මාර්ගයේද දෛනිකව රාජකාරී සඳහා කොළඹට පැමිණෙන දුම්රිය මගින් සංඛ්‍යාව ඉතා විශාලයි. මෙලෙස මෙරට මගී ප්‍රවාහන ශ්‍රේෂ්ත්‍රයේ ප්‍රධාන තැනක් ගන්නා දුම්රිය සේවයට බොහෝ අවස්ථාවලදී දුම්රිය පිළිපැනීම හේතුවෙන් බාධා එල්ලවනවා. එමගින් ජාතික ආර්ථිකයට සිදුවන බලපෑම අතිමහත්. 2020 වසරේ සිට ඊයේ වන විට මෙරට දුම්රිය පිළිපැනීම් 570ක් වාර්තා වී තිබෙනවා. ඒ 2020 වසරේ 98ක්, 2021 වසරේ 115ක්, 2022 වසරේ 132ක්, 2023 වසරේ 139ක් වශයෙන්. මෙම වසර තුල පමණක් මේ වන විට දුම්රිය පිළිපැනීම් 86ක් සිදුව ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා. එන් වැඩිම පිළිපැනීම් වාර්තා වන්නේ උඩරට දුම්රිය මාර්ගයෙන්. මෙරට දුර්වලතම දුම්රිය මාර්ගය ලෙසින් හැඳින්වෙන මුහුදුබඩ මාර්ගයේද බොහෝ අවස්ථාවල පිළිපැනීම් වාර්තා වන අතර එහි ආසන්නතම සිදුවීම වාර්තා වූයේ පසුගිය 28 වනදායි. පානදුර සිට මර්දාන බලා දහවනය කළ දුම්රියක් කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානයේදී පිළිපැනීමට ලක් වූ අතර එය පිළිගත කර යලි දහවනය කරන අතරතුර යලි මර්දාන දුම්රිය ස්ථානයේදීද පිළිපැනීමට ලක්ව තිබුණා. ඒ අයාලේ යන මෙරට දුම්රිය සේවයේ මට්ටම පිළිබඳව නිදසුනක් සපයමින් මේ සම්බන්ධයෙන් දුම්රිය වෘත්තීය සමිති පෙන්වා දෙන හේතුව නම් මුහුදුබඩ මාර්ගයේ පවතින අබලන් ස්වභාවයයි. දැන් දෛනිකව මෙහෙම පිළිපැනින්න හේතු වෙලා තියෙන විශේෂයෙන් මාර්ගවල තියෙන අඩුපාඩු දුම්රිය යන්ත්‍රවල තියෙන දුර්වලතා දුම්රිය යන්ත්‍රවල ප්‍රෝධ සම්බන්ධයෙන් තියෙන විශාල ප්‍රශ්නයක් විශේෂ ලෝහමය ටයර් එකක් තියෙනවා ඒ ටයර් එක නැති කම නිසා දුම්රියන් පිළිපැනීමට ලක් වෙනවා මේවා තියෙන දෝෂ නිසා මේවා තමයි ප්‍රධානම හේතු වෙලා තියෙන්නේ මේවා මිලදී ගන්න ඕන කියලා කල්තියා වැඩපිළිවෙලක් සකස් කරන්නේ නැත්තේ ඇයි එහෙම නැත්තම් මේවට මුදල් ප්‍රතිපාදන වෙන් කරන්නේ නැත්තේ රජය මේක ගැන නොසලකා හරිනවද දුම්රියකින් ආසන්න වශයෙන් මගින් 3000ක් පමණ රාජකාරී සඳහා කොළඹට පැමිණෙන අතර දුම්රිය පැයක් ප්‍රමාද වූ හොත් මිනිස් පැය 3000ක ආර්ථික වටිනාකමක් රටට අහිමි වෙනවා. ඒ අනුව මේ වසරේ සිදු වූ පිළිපැනීම් හේතුවෙන් රටට අහිමි වූ මිනිස් පැය ගණන අතිවිශාලයි. අපිට මේ දුම්රිය සේවයේ පරක්කු වෙන්නේ නැතුව වෙලාවට වැඩ කරනවා නම් හොඳයි. ජනතාව අපහසුතාවයට ලක් කරන්නේ නැතුව ප්‍රවාහන සේවයේ තියෙන්න ඕනේ කෝච්චි වෙලාවට එන්නේ නැහැ. මිනිස්සු ගොඩක් මේ අපහසුතාවයට ලක් වෙනවා දුම්රිය මේ නැති වැඩට යන රැකිරක්ෂාවලට යන මිනිස්සු සෑහෙන ප්‍රශ්නවලට මුහුණ පානවා අශීරුතාවයකට පත් වෙනවා බොහොම කනගාටුදායක සිද්ධියක් තමයි දුම්රිය දෙපාර්තමේන්තුවේ තියෙන්නේ හුඟක් වෙලාවට රේල් පීලි වලත් හුඟක් කල් දාපුවා තියෙනවා ඉතින් ඒවා රීප්ලේස් කරන්න නැතුවම ඒවෙන් ලොකු අඩුපාඩු එනවා ලොකු ඇක්සිඩන්ට් වෙන්න පුළුවන් බොහෝ වෙලාවට අපිට කලට වෙලාවට යන්න විදියක් නැහැ හුඟක් වෙලාවට එක කෝච්චිය පරක්කු එක කැඩලා කියනවා එක එන්න තියෙනක එන්නේ නැහැ ඉතින් ඒකෙන් ලොකු අපහසුතාවයකට පත් වෙනවා අකණ්ඩව සිදුවන දුම්රිය පිළිපැනීම් දුම්රිය අවලංගු වීම සහ පරිපාලන ගැටලු සම්බන්ධයෙන් නිසි විසඳුමක් ලබා දීමට පාලනාධිකාරිය තවදුරටත් අසමත් වූ හොත් ඊට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.